අපි දන්නවා මේ අවස්ථාව වෙන විට රටේ ඉතා විශාල කතාබහකට ලක් වෙලා තියෙන මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වෙච්ච සහ අපේ රටේ ආර්ථිකය බිඳුවට කඩා වැටිච්ච ඒ වගේම සංචාර කර්මාන්තය බිඳුවටම කඩා වැටුණු පාස්කු ප්‍රහාරය පිළිබඳව ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් channel 4 නාලිකාව හරහා ප්‍රචාරය වෙලා තියෙනවා. මම හිතන්නේ ආණ්ඩුවක් විදියට සහ කැබිනට් මණ්ඩලයක් විදියට ඉතාම වේගයෙන් සහ කාර්යක්ෂමව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා මේ සම්බන්ධව ජාතික මට්ටමේ පරීක්ෂණයකුත් අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණයකුත් අවශ්‍ය නම් සිදු කිරීමට ගත තීරණය පිළිබඳව අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් විශාල වශයෙන් සතුටු වෙන්න ඕනේ. මොකද ඒ අපෙන් අහිමි වෙච්ච මිනිස් ජීවිතවලට අපි මේ අවස්ථාවේදී සාධාරණයක් කර කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඒ ගත්ත තීරණය සම්බන්ධයෙන් අපි මුලින්ම ස්තුතිවන්ත විය යුතුයි. මං හිතනවා සංචාර කර්මාන්තය බිඳුවට කඩා වැටිච්ච වෙලාවක ආර්ථිකයේ බිඳුවට කඩා වැටිච්ච වෙලාවක සහ පාස්කු ප්‍රහාරයෙන් පසුව කොවිඩ් අර්බුදයෙන් පසුව මේ රටේ ආර්ථිකය බිඳුවටම කඩා වැටිච්ච වෙලාවක තමයි ජනාධිපතිතුමා මේ රට බාරගත්තේ. ඒ නිසා අද සංචාර කර්මාන්තයේ බිඳුවට කඩා වැටිච්ච වෙලාවක අද සංචාර කර්මාන්තයේ ලක්ෂ 8ක් 8වෙනි 8 ලක්ෂ වෙනි සංචාරකයත් අද මේ රටට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අද මේ සියලු අඳුරු යුගයන් පසු කරලා අලුත් යුගයකට රට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි දකිනවා විශේෂයෙන්ම මේ අලුත් යුගය එහෙම නැත්නම් මේ ඒ අඳුරු යුග පාස් කරලා නැත්නම් පහු කරලා ඇවිල්ලා තියෙන වික්‍රමසිංහ යුගය තව අවුරුදු 10ක් මේ රට ඉදිරියට ගෙන ගියොත් 2048 වන විට රටේ සංවර්ධන ඉලක්කය කරා අපිට යන්න පුළුවන්. මොකද අවුරුදු 25ක් අපි නවීන ලෝකෙට පිටිපස්සෙන් ඉන්නේ. ඒකයි මේ 2048ක් ගැන කියන්නේ. 2023යි අවුරුදු 25ක් එකතු කරාම තමයි 2048 වෙන්නේ. එතකොට මේ සංවර්ධන ඉලක්කය කරා යන ගමනේ අද විශාල වශයෙන් රජය තීන රාශියක් අරන් තිනවා ඒ ඉලක්කය කරා යන්න. ඒ නිසා අපි හිතනවා මේ සියලු දෙනාම එක් කරගෙන විශේෂයෙන්ම අද ජනතාව මේ උගණ්ඩා පන්නේ දේශපාලනයත් මෝල්ටා පන්නේ දේශපාලනයත් මේ දෙකම ප්‍රතික්ෂේප කරමින් ඉන්නේ. ඒ නිසා මේ වර්තමාන ජනාධිපතිවරයා වටා රොක් වෙලා ලක්ෂ 100ක ජනවරමකින් ඔහුව නැවතත් ජනාධිපතිවරණයේදී පත් කරලා මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.